පළවෙනි දේ තමයි අපිට විභාගයට මාස 7ක් තියෙනවා කියලා අපි ටාගට් එකක් ගමු ඒ පදනම යටතේ මාස 7ක් විභාගයට අපි කාලය දිහා බැලුවොත් අපිට හිතට එන ප්‍රශ්නයක් තමයි මාස 7ක් අපිට විභාගයට සූදානම් වෙන්න කාලය ඇතිද මාස 7කින් අපිට විභාගේ පාස් වෙන්න වැඩ කරන්න පුළුවන් වේද මාස 7කින් අපිට A3ක් ගන්න පුළුවන් වේද මාස 7ක් අපිට අපේ විභාගයේ සිලබස් එකේ විෂය කර්ම ආවරණය කරන එක සබ්ජෙක්ට් එක ගොඩ දාගන්නේ කරන්න පුළුවන් වේද මම ඔයාලට පැහැදිලිව කියනවා එක දෙයක් මේ මාස 7 කියන්නේ වැඩ කරන ළමෙක්ට පැහැදිලිවම තමන්ගේ ඉලක්කය කරා යන්න පුළුවන් හොඳම මාස 7ක් නැත්නම් හොඳම කාලය. ඇත්තම කතාවකුත් මාස 7ක් ඇති ඔබට ඔබේ විභාගයේ අරමුණු සාධනය කර ගැනීමට. විභාගයට සූදානම් වෙන්න. මේ මාස 7 ඇති A3ක් ගන්න කැම්පස් යන්න දිස්ත්‍රික් රැංකියක් දාන්න අයිලන්ඩ් රැංක් එකකට යන්න හොඳම කාලය ඇති. හැබැයි මෙහෙමයි ඔය මාස 7ේ ඒ ටාගට්ස් වලට යන්න ඔබට උමනාව තියෙද්දී ඕමනාව තිබුණට වැඩක් නැහැ ඔබට පොඩි හීනයක් තිබුණට වැඩක් නැහැ ඔබට යම් කිසි ටාගට් එකක් නැත්නම් අරමුණක් තිබුණට වැඩක් නැහැ මේ මාස අපි හත අපි චැලෙන්ජ් එකක් විදිහට ගත්තේ නැත්නම් ඒ එකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ හරි දැන් එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් A level නියල් ළමයට සාමාන්‍යයෙන් තියෙනවා කාල සීමාවක් කොච්චරද මාස 27ක් ඔයාලටත් මේ මාස 27 තිබ්බා සාමාන්‍යයෙන් ඔයා හොඳටම දන්නවා ඒ ලෙවල් වලට අවුරුදු දෙකක් තියෙනවා 12 13 කියලා ඒ අවුරුදු දෙකට අපි කාල සීමාව වෙන් කරොත් පුතේ මාස 24ක් වෙනවා එතන සාමාන්‍ය රිසල්ට් ආවට පස්සේ අපි ඉස්කෝලේ පටන් ගන්න කලින් ක්ලාස් පටන් ගන්න නිසා අඩුම තරමේ ඉස්කෝලේ පටන් ගන්න මාස 2 3 කලින් අපි රිසල්ට්ස් එන්න රිසල්ට්ස් ආවට පස්සේ ක්ලාස් පටන් ගන්න. එතකොට ඒකත් එක්ක බලපුවම ඒ ලෙවල් දින ළමයට මාස 27ක් තියෙනවා. ඒ 27ෙන් ඔයා 20ක් ගෙවලා ඉවරයි දැන්. දැන හෝ නොදැන මාස 20ක් ගෙවලා ඉවරයි. දැන් ඔකට ඇත්තම තියෙන තව මාස 7යි. ඊට ප්‍රශ්නයක් කියන එතකොට පොඩි හීනමානයක් ඇත්තම ගොතේකේ මාස 20ක් ගෙවලා ඉන්න මම මාස 7ක් ඇද්ද මට විභාගෙට මහසේ. මම පැහැදිලිව ඔබට කියන ඔබ අතීතය අමතක කරන්. ගෙවිච්ච මාස 20ට නැවතීමේ තිත තියන්න. ඒ මාස 20 ගැන අදින් පස්සේ හිතන්න නැතුව වැඩ කරන්න. කොටින්ම කියනවා නම් ඔබ හිතන්නකෝ දැන් ඔබ ඒලවලට ආව කියලා. ඒ පදනමින් වැඩ කරන්න. මොකද ඒ පදනමින් වැඩ කරොත් විතරයි අපිට ඉලක්කය කරා යන්න හැකියාවක් තියෙන්නේ. එතකොට මේ මාස 7 ඔයාට තියෙන චැලෙන්ජ් එකක් කියලා හිතා. ඒ චැලෙන්ජ් එක ජය ගන්න එක තමයි ඔයා සම්පූර්ණයෙන් කරන්න ඕන. හැබැයි මම එක දෙයක් කියනවා මේ මාස 7ේ වැඩ කරද්දි මෙන්න මේ දේ ඔළුවේ තියාගන්න. ඒ තමයි මේ මාස 7ේ ආයි පිටිපස්සේ හැරලා බලන්න බෑ. පළමු දේ තමයි මේ මාස 7ේ වැඩ කරද්දි මේක චැලෙන්ජ් එකක් නම් ඒ චැලෙන්ජ් එකට යන මොහොත තුලදී වැරදෙන්න බෑ ආයි අපිට. මොකද වැරදි හදාගෙන මේ මාස 7ේ වැඩ කරන්න බෑ. ඒ නිසා ඔයා පළවෙනියටම ගන්න ඕන දේ තමයි ඔළුවට මාස 7ේ තමන් යන මාර්ගය ක්ලියර් කරගන්න. පැහැදිලි කරගන්න. ඒ මාස 7ේ කළ යුතු වැඩමාලාව ගැන හොඳ දැක්මකින් පසු වෙන්න. දූරදර්ශී වෙන්න. හොඳට මැනේජ්මන්ට් එකක් හදාගෙන ඒ මැනේජ්මන්ට් එකට තමන්ගේ විෂයන් තුන දාන්න. දාලා ස්ටඩි කරන්න. ඔබ හොඳට මතක තියාගන්න ඔබට පළවෙනියට මේ මැනේජ්මන්ට් එක හදද්දී ටයිම් ෆ්‍රේම්වර්ක් එක හදද්දී ටයිම් ෂෙඩියුල් කරද්දී එන පළවෙනි ගැටලුව තමයි තමන්ට පොඩි අර හීනමානයක් කෙනා ඇත්තටම මට මේ දේ කරන්න පුළුවන්. මම ළමයිට හැමදාම කියන දෙයක් තමයි මම කතා කරන මේ මයික්‍රෝෆෝනේ හදන්නේ මිනිහෙක්. අපි රෙකෝඩින් කරන කැමරා එක හදන්නේ මිනිහෙක්. මේ අපි ඉන්න හෝල් හදලා තියෙන මිනිහෙක්. මේ මගි පිටිපස්සේ තියෙන ග්‍රීන් බෝඩ් කන්සෙප්ට් එක හදන්නේ මිනිහෙක්. මේ අපිට දෙන ආලෝකය ලයිට්ස් හදන්නේ මිනිහෙක්. හඳට ගියේ මිනිහෙක්. මතක තියාගන්න. අඟහරුවල ජලය තියෙනවා කියලා හොයාගත්තේ මිනිහෙක්. අද ලෝකේ මවිත කරන ලැප්ටොප් එක, iPhone එක, ස්මාර්ට්ෆෝන් එක, Android ෆෝන් එක හදන්නේ මිනිහෙක්. ඒතර මිනිහෙක්ට පුළුවන් නම් එවැනි ජයග්‍රහණයන් සියල්ල අත්පත් කරගන්න ඇයි ඔයාට බැරි මාස 7කින් විභාගෙ පාස් වෙන්න? අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි අපිට මේක හැංගෙන්නේ. තේරුණාද? මේ මාස 7 ගත කරද්දී අපිට හැංගීමක් නැහැ, ෆීලිං එකක් නැහැ. ඉස්සල්ලාම ඔය මාස 7ේ වැඩ කරද්දී අපි ෆීලිං එකක් ගන්න ඕනේ, හැඟීමක් ගන්න ඕනේ. ඒ හැඟීම තමයි මට තියෙන මාස 7යි. මම A level කරන ළමෙක්, මට තියෙන සීමිත කාල ප්‍රමාණයක්,
मे सीमित काल प्रमाण तो मे मसाते मा वेड कर ඔය හැංගීම එන්නේ නැතුව ටයිම් ෂෙඩියුල් කරත් මොන රෙද්ද කරත් වැඩක් වෙන්නේ නැහැ. තේරුම් ගන්න. ඉස්ලාම තමන්ට දැනෙන්න ඕනේ මේ මාස හතේ මං වැඩ කරන. ඒතර මේ හැංගීම දැන් මේ ඔන්න ඇවිල්ලා දවසක් තියලා දවසින් දෙකකින් නැති වෙන්න බෑ. මේ හැංගීම ওই මාස හතේම තියෙන්න ඕන. මේ හැංගීම තියාගන්නේ උන් තමයි විභාගේ ජය ගන්න. මේ හැංගීමෙන් වැඩ කරන්නේ උන් තමයි ඩිස්ත්‍රික් රෑන්ක් එකට යන්නේ. උන්ට තමයි ලෝ ෆැකල්ටි එකට යන්න පුළුවන් ඉන්නේ. आर्ट्स लमाइगे मुंतम अनिवार्य जीवित दिन धरव बाबट पत्ते मे कथा ओण मे एवल स्कीम पेड़कन लमेट अदाल इधर मतगति आगे पलमु देतमई ओ हंगी मे अटकर अद लमाई इनवा ए लमाई हिस लमाई मे अभी पंति बल इन लमाई पंति उगा हंगी मकने ओहे कई गहन इधे हंगी मन तीन घूमत विभागे टागट कदेन समहार के ऑनलाइन पंति संबंधित मे संबंध एंडो नो संबंध ऐन अरिनो अलू कहना वटपीट बलो एहिम बे मेखर इसको एनम देन अंगाले हरि मरण दक्कन गवे गोने इसकोलटे आना गील इतनी दिमा पास गुरुटा बेन बेन इगन गुते इसला मतक दियागंड एलवल इभागे की मुखादी एलवल इभागे करदी पास गुरु रेट ट्यूशन पंति गुरु रेट कमार वक्त नैपुताट रिसल्ट दिन ओयाट अमारू है दिन इसलाम तेरन ओयाट ये अमारू ने तक कोहमद में विभाग जाएगा वो आने फीलिंग एक गांड इसलाम मगत में फीलिंग एक तीन दे एलोल विभाग की ना फीलिंग एक काटवत ओयाट पतभाव अंड बे दे मटत कर पेहदरी कर लेने के भीतर है अश्वेट वतुर दिभा मिनिहेट पुलवा अश्व वतुर तीन तन एक्कंग हेब अश्यट वतुर पुवांड बे मिनी हेट अश्य बोडो इधर मतक दिया मे मसाते फीलिंग गंडो नोया हंगी मे इंडो नोया फल विनीम देतमाई मे मसाते वेडकन ना अंकिक फीलिंग कग्गण हंगी मे पशु ये हंगी मतमाई मम एलवल करणम मसाहत पास मट एलवल तीनम मगे जीवित मीरने विभाग मम सूदानंगेन मेक किलो मट किसी मध्या लंका विकरण पिटराटकट गिया प्राइमरी जॉब सल्ट इसलामे हंगीम गान ने तो किसी मदे अक्कर बे हित शक्ति मत नंग ए हंगीम आप धारणे कर गण पुलवाण्ण एक आप हिते दागन आप वेडकर मना काट वद बे आप अन गमन नातर करान मम पेहदरी बुकी नमा ओया वेडकर यकुंट बायना सोहन गिवल हदन ने कन कंसेप्ट एक एकम परमार्थे टागट के वेन्न ओणे विभाग मोन प्रश्न आवात विभाग मोन प्रश्न हेदुआ विभाग मोनामार प्रश्न हेदुआ मंगे कलियन एक चैलेंज ये चैलेंज गंड देवनी कारण तमाई ओय मसाते इलंगट वेडकर कलमनाकने की अर्ध मेनेजमेंट एक्की हंगी मक्ति बुनाट वेडकने हंगीम तीन ओण तर लेनो हे भाई हंगी मे वेडकराट वेडकने अभी हेमोट पद मेनेजमेंट वैट मम कल की विविध देवल कीपे अग्न मे मैक्रोफोन हदपु इगन मैक्रोफोन लोके गुडक कट्टी हदन हे भाई मे मम पाविच मैक्रोफोन लोके उसस्म ताक्षण वेडिम मुदल कट अलवे मैक्रोफोन बाबट पत्ते मेक हदपु काट कलमनाकरण दिब्बे गुडने ओणतर मिनीसु हदन हेब अभी इन गुडने हुद गुडने मेक हदपू के नाट मेनेजमेंट अतन ये मेनेजमेंट अति हदन हुद टेक्नोलॉजी अके कटी मतगति आगे मिनी सार्थक असार्थक मिनी हेकरा मेनेजमेंट इधर मतगति आगे मिनीसु इपदे मिनीसुंगे अते सलिने मिनीसु इपदे मिनीसुंगे अते यान वाहन वल मे यतुरुने चेकपोतने मिनीसु इपदे इपदे हिस्स अवकाश निकमेक् विधिट इधर मे मिहिपीट पोलवट पृथ्वीट मिनी कावट पास ये मिनी हिस् मिनी हिधि रविला पूर्ण मिनी हेक्ला ये मिनी हे निशिकाल वायस ऊ सार्थक मिनी हेक्बाट पत्ते मेनेजमेंट के मेतन इन किसीमल मेट हंगीम तिब्बाट बैडने मेनेजमेंट अक्ने वयापुड़ हिस्कोले गंड अत पेन गंड लिया पोड दीन हते अंदगा कोले दीन हते तीन तमंट इसलाम तीन बेसीक वेडटिकली इसलाम
ඉස්කෝලේ යනවා නම් කොයි දිනවලද යන්නේ ක්ලාස් තියෙනවා නම් තමන් දන්නවා දැන් ෂෙඩියුල් කරලා ටයිම් කරලා ක්ලාස් තියෙන ටයිම් එක රිවිෂන් ක්ලාස් කවදදද තියෙන්නේ තියරි පන්ති කවදදද තියෙන්නේ ඒ ටික හදාගන්න ඉස්සල්ලා ඒකල්ලා තමන්ට තියෙන හිස් තැන් ටික බලන්න තමන්ට පාඩම් කරන්න පුළුවන් තියෙන දින ටික බලන්න ළමෙක් නිකන් පාඩම් කරන්න යන්න බෑ පොතක් අතර අරගෙන ඉස්සලාම ළමයා බලන්න ඕන තමන්ට පාඩම් කරන්න පුළුවන් ටයිම් එක මොකද්ද කියලා ඒ ටයිම් එක හඳුන ගන්න සඳුදා දිනේ තමන්ට පාඩම් කරන්න තියෙන ටයිම් එක අඟහරුවාද දිනේ පාඩම් කරන්න තියෙන ටයිම් එක බදාද බ්‍රහස්පතින්දා සිකුරාද සෙනසුරාද තමන් ඉස්සලාම ඩෙන්ටිෆයි කරගන්න ඕනේ මේ මැනේජ්මන්ට් එක යටතේ දින 7 තමන්ට පාඩම් කරන්න පුළුවන් දින ප්‍රමාණය කොච්චරද දින 7 පාඩම් කරන්න පුළුවන් කාලපපසරිය කොච්චරද අරමුණක් එතුව වැඩ කරන්න පොතක් අතර අරගෙන නිකන් මේ මාස 7 කියලා තප්පුලවල බලාගෙන ඒකේ හිටියා කියලා ගොම්බට්ටෙක් වගේ විභාගේ පාස් වෙන්න බෑ ඔයා දැනගන්න ඕනේ පොත අරගෙන ඉඳගද්දි මම පැය කීයක් පාඩම් කරනවා පොත අරගෙන ඉඳගද්දි දැනගන්න ඕනේ මම අද මොනවද පාඩම් කරන්නේ එහෙම දින 7ට තමන්ගේ විෂයන් ටික වෙන් කරගන්න දින 7 තමන්ට පාඩම් කරන්න තියෙන ටයිම් ටික හඳුනාගෙන ඒක තීරණය කරලා පාඩම් කරන්න එතකොට අදින් පස්සේ ඔයා මේ මැනේජ්මන්ට් එක හදාගත්ත දින 7 ඔයා අඳුරගෙන තියෙන්න ඕනේ දින 4 සබ්ජෙක්ට් පාඩම් කරන්න වෙන් කරන්න ඕනේ ඒ ටයිම් එක අඳුර ගන්න ඕනේ ඊළඟ දේ තමයි මතක තියාගන්න වැදගත්ම දේ තමයි ඒ විතරක්ම නෙවෙයි තමන් නිදා ගන්න ටයිම් එක ෆික්ස් කරලා මේකේ ෂෙඩියුල් කරන්න ඕනේ අදින් පස්සේ ඔයාට කැමති විදිහට නිදා ගන්න බෑ අනිවාර්යයෙන්ම රාත්‍රී කාලේ ඔයා වගේ වැඩ කරන ළමෙක් අකණ්ඩ නිින්දක් ගන්න ඕනේ ඇඟට මොකද අපි කොච්චර මහන්සිලා වැඩ කරත් වැඩක් නැහැ නිින්ද නැත්තම් අපි අකර්මණ්‍ය වෙනවා අපේ මනස සන්තුලනය කරගන්න බැරි වෙනවා මතකාවර්ජනේ පසුබහිනවා පාඩම් කරන සෑම ළමෙට්ටම හොඳ නිින්දක් තියෙන්න ඕන හැබැයි මේ නිින්ද කියන එක පැය 5ත් 6ත් අතර නිින්දක් බවට පත් කරගන්න ඔයා ටයිම් කරන්න මැනේජ් කරන්න දැන් ඒක ඒකල දවල් කාලේ නිදා ගන්නව නම් ඒක නිදා ගන්නක චූට අඩු කරගන්න පුළුවන් වාට දවල් කාලේට ඕන නම් පැය භාගයක නිින්දක් චූටි නිින්දක් දාන්න පුළුවන් පොඩි නැප් එකක් ඒ වගේ නිදා ගන්න මිසක් තමන්ට ඕනවට වඩා නිින්ද භාවිතයට ගන්න එපා මේ අවස්ථාවේදී ඊළඟට ඔයා ෆෝන් එක පාවිච්චි කරනවා නම් ෆෝන් එක පාවිච්චි කරන ටයිම් එකක් හදා ගන්න වෙනවා Facebook යනවා නම් යන්න ටයිම් එකක් හදා ගන්න වෙනවා YouTube එක WhatsApp එක Instagram එක පාවිච්චි කරනවා නම් දැන් ටයිම් ෂෙඩියුල් කරන්න වෙනවා බැරි වෙලාවත් අසීමාන්තික විදිහට තමන්ගේ හිතට ඕන විදිහට මේ මාස 7 ෆෝන් එකට තමන්ට හසුරවන්න ෆෝන් එක විසින් ඔයාව හසුරවන්න ගත්තෝ කාලේ කා දැම්මොත් ඔයාට කවදාවත් වාගේ හින්නට යන්න බෑ හැබැයි මතක තියාගන්න ඔයාට එතකොට ඔය ෆෝන් එක මතේ තියාගෙන ඉන්නවා මිසක් ඒ ලෙවල් පාස් වුනේ නැත්නම් කවදාවත් ඔයා හිතන විදිහට iPhone එකක් ගන්න බැරි වේ Android ෆෝන් එක හොඳ ෆෝන් එකක් ගන්න බැරි වේ හැමදාම ඔය ලෙල්ල හුටන් වෙච්ච ෆෝන් එක අතේ තියාගෙන ඔබ ඔබ ඉන්න බෑ හරි මේවා කියද්දි hina වෙනවා විතරක් නෙමෙයි hina වෙද්දි Taman Tamanට hina වෙන්නේ කියලා බලන්න ඔය ගොම් බැඩ ටික ඔයා මිසක් මම කරන්නේ නැහැ තේරෙනවද ඔයා තමයි මැනේජ් කරගන්න ඕන දැන් ළමයි ගොඩක් කට්ටිය කියන්නේ සර් මම ෆෝන් එකට ඇඩික්ට් වෙලා. ඉතින් ඔයානේ ඇඩික්ට් වෙලා තියෙන්නේ. ඔයා තමයි ඒක මිදෙන්න ඕනේ. සමහරු කියනවා සර් මම ෆෝන් එක ඕනවට වඩා පාවිච්චි කරන ඕව යනවා. ඉතින් ඔයා තමයි ඒක ඕව යන එක නතර කරන්න ඕනේ. ඔයා මතක තියාගන්න කාට හරි කෙනෙක්ට ඔයා කිව්වොත් මගේ තුවාලට බෙහෙත් ටිකක් දාන්න කිව්වොත් බෙහෙත් දාන්න පුළුවන් මිනිහෙක්. කාට හරි කෙනෙක්ට කිව්වොත් මට කන්න කෑම ටිකක් දෙන්න කියලා ඒ මිනිහට කෑම ටික දෙන්න පුළුවන්. හැබැයි ෆෝන් එකකින් ඈත් වෙන එක නැති එක ඔයා කරන්න ඕන දෙයක්. ඒක මිනිහෙක්ට බලෙන් කරන්න බෑ. අම්මට කියන්න බෑ ෆෝන් එක දීපන් කියලා එක් ගන්න. තව ඔයා ඇටැක් කරනවා අම්මත් එක්ක එතකො. එතකොට ඔයා දා ගන්න ඕන වාරණයක් මං දිනේ පැය 24ක කාල සීමාවේ මෙන්න මේ ටයිම් ටිකේ තමයි ෆෝන් එක පාවිච්චි කරන්නේ. එතකොට ඔයා ඒක එහෙම වෙන් කරොත් මම රාත්‍රී නිදාගද්දි ෆෝන් එක පාවිච්චි කරනවා ටිකක් උදේ පාන්දර නැගිටලා ෆෝන් එක පාවිච්චි කරනවා. එතකොට විනාඩි මං 15ක් ගන්නවා. දවස මැදදී ෆෝන් එක පාවිච්චි කරනකොත් ඒක තමයි මැනේජ්මන්ට් එක. ඒක තමයි කලමනාකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි එක එක දේවල් කරන්න කාලය වෙන් කරලා ෂෙඩියුල් කරනවා. ඒතර ඒක තියෙන්න ඕන. ඊළඟ දේ තමයි ඔයා විෂයක් ගද්දි පාඩම් කරද්ද පාඩම් කරන්න ගද්දි විෂය මැනේජ් කරන්න ඕන. ඒවා හොඳට මතක තියාගන්න. සිංහල ගන්නවා කියන්නේ කො මගේ විෂය? සිංහල නිකන් පාඩම් කරන්න බෑ. අපිට සාහිත්‍ය ව්‍යාකරණ කොටස් දෙකක් තියෙනවා. ඒතර ඔයා තීරණය කරන්න ඕන සතියේ මොන දවසේද සාහිත්‍ය පාඩම් කරන්නේ මොන දවසේද ව්‍යාකරණ පාඩම් කරන්නේ? එතකොට උදේ සාහිත්‍ය පාඩම් කරනවද රැ ව්‍යාකරණ පාඩම් කරනවද ඊළඟට ඒකේ ව්‍යාකරණ මාතෘකා ටික අරගෙන පෙළ ගස්සන්න ඕන හැම ළමෙට්ටම තියෙන්න ඕන තමන්ගේ විෂය ගැන පොඩි ෂෝට් නෝට් එකක් ඒ ෂෝට් නෝට් එක හදා ගන්න ඕනේ
विषय के ना अवबोध अग्नि थी शॉर्ट नोट टेन ने थी के कोहम द विषय कोट दागा समाहरण माई मटाई लकी ना सर अभी मेन सब्जेक्ट का पार्ट अंकन पार्ट अंकन ना तेरे ने सर मांगे इलामा की एक मत यहाँ ने मुकाद ओया ओया के विषय मट किया ना सर विषय के ना अवबोध अम्मट ने समाहरण माई के मंगा दिखे ना सर विषय तीन ना सर मंगा ना कोई द अपे सर पोतक गहल दी लदी ना आरंगे ना आर केली में सिलेबस है मोड एक पेन पापुता सिलेबस का विषय पेन्न विषय पॉइंट कर लगा उदाहरण अपे सिंगल थी ना पुरातन गद्दे कोटा साया विषय मालावत अर दीलती पीडीएफ ट्यूटे नेता गुरुआत पोत लेकिन पतन ओट अतीन विस्तर कर एक बे ओयागे मोल दागा इधर ओयाद गंडोने सिंगल साहित्य न प्रधान विषय कोटा साय केटिकता नवकता नाट्य पुरातन गद्य नूतन पद्य गुत्तिले ये विषय कोटस्थाई वागे पहले पद अंगेलाती इलांट व्याकरण तीन ना व्याकरण कोटस्ट के नोट कत्ती इधर मगेल मैं मम्म पटांगद्यम क्लास के पटांगद्यम दिन पड़ी स्टडी बुक के प्रोस्पेक्ट के मन दाकोलाती है दे इधर वेन विषयान वाले एक दाकोला तवांग हो अन्ट तम मेनेजमेंट एक्कीन इधर सर दुन हर अन्े वेडे मोद ट्यूशन से पासल गुरु तीन अमारूट वा ओयाट तीन अमार जीवित जाएगा इधर नति विषयान वाले विषय निर्देश वा हदल गांड समहार एक हदल गांड काम मेले पूता इतनी हट को रिसाल्ट करे या पाडंकन विधि अद्दे या पटंगण तेन अद्दे अवसाने अद्दे ओयाद मतगति या गंड मे ओया बिसी तुने लम याट मम कि विभाग मस हतने काट मंकियान हर मतगति आगन तोपी तोपी तीन विषय निर्देश ताम दोपी पट्टावधान बोला हंधुर बल इगन का विषय निर्देश बोला मस विसमितिलती मस विसुला हेपेन ये हेपेन काल सीमा उबल दील की अंड बे दंडी बल कारण दिखक बे एक बल की सल की इलक नहीं दिखा बल नोसल की मत एक बे सल की इलाकंड बे उबल देखद उनांदे इधर उनांदवाक सह सल की तीन ओण के तमंग विषय तमंट पाड़कन हदन पुल अदीं पास पाड़कन मन मंकी कल ऐतमी पोड़ पोतकन लिय पल्ल तमंट पाड़कर दिन मार्क बाटिक हरद दे सिंगल वन लियपा सन्धि समास कृदात निपात उपसर्ग क्रियापद ओवन पाड़कर ए बगे अनेशंगल तीन विविध मार्क मार्क बाटिक लियपाल लेकिन उबल दनगंड मे मट तीन टॉपिक्स मे मम पाड़क देवल टीके अन्न एटिकट अनुकूलो पाड़कर्प एक कलमनाकरण इतना कलमनाकरण दिन हतह दंडोनी दिन हते पाड़कर टाइम टीक हंधुर गंडोनी क्लास पास टाइम टीक शेड्यूल कर रोनी तमाम पाड़कर विषय निर्देश हदा गंडोनी वगेम अर मम क्यूव विधियट फोन ने पाविच करने के अतिरेक गमांगने टीवी बलने के सिंधु हने मेनेज कर कलमनाकरण करोण दंग देवया इन असीमांतिको करंड पुलांग बेलावक निबे ईलंग देतमाई हंगी मत गात कलमनाकरण कर तुंगे नियरती नोण देतमाई मे मास हते वेड कर दी उत्साह सह कैपवीम मे मोण देवल करत वेडकने उत्साह कैपवीम नेता मे कियन दे हुंदर हगन समारू मे देखम करन हंगी मकूद गना पट्ट फीलिंग एक्किंग अडगन टाइम टेबल था गेदर गिया पोड़ पास टाइम टेबल हतर वटे दिन बीती हल अरे इट पास बीदूर अद्दाल टेबल के अटत दाल दिन पेन हेमती निदा गन तेना टाइम टेबल दिन प्रश्न एने फॉलो करे एक क्रियात्मक करे एक्टिव ने आगे प्लान ने हेम एक एक्टिव एंड ओडना उत्साह कैपीम दिन ओन दवासक पेड करा दी निधिमतना ओयाट उत्साह कैपीम तीन वना कलमना करनी हदपु टाइम रेड निदागंड बे तेरना जयग्रहण निता इकमंट लबागंड मिनीसुंगे तुला सुविशेष अंकित मई उत्साह कैपवी डिस्ट्रिक्ट रैंक दापूल हंड कोच्चर निधि मेरुद कोच्चर कैपगिरी खराद खेल अन्न ऊकिया इत को ऊ जीवित सार्थक गया गोडक लमाई हरियर मगत्तो बेलूम बोल वागे पिटिंग हुदर्ट पुंबन
ඇතුලේ හිස්. එන පඩ ටෝක් දාලා තමයි වැඩ පටන් ගන්න. කැම්පස් යනවා. යන කැම්පස් එකේ රූපෙත් ගහ ගන්නවා. අනිවාර්යෙන් කැම්පස් යනවා කියලා පඩ ටෝක් දාලා හොඳට කටයි පුකයි උඩ දාගෙන බුදිය ගන්නවා. උන්ට කොහොමද කැම්පස් යන්න පුළුවන් එන්නේ? කැම්පස් යනවා නම් මතක තියාගන්න ඉල මෙන්න මේ දෙක තියෙන්න ඕන. ඒ උත්සාහය කැපවීම කියන්නේ මොකක්ද දන්නවද? දින හතේ දෙයක් වෙන් කරොත් කරන්න ඒ දෙයම කරන්න ඕන. ඕක තමයි අමාරුම වැඩි. සඳ මෙන්න මේක පාඩම් කරනවා නම් ඒකම පාඩම් කරන්න ඕන. හැබැයි මම එක දෙයක් කියන්නද? මේ උත්සාහය කැපවීම තුලින් අපි පාඩම් කරන ප්ලෑන් එක පුරුද්දක් කරගත්තා නම් පට්ට ලේසියි වැඩි. අපේ ජීවිතේ පුරුදු වර්ග දෙකක් තියෙනවා. නරක පුරුදු හොඳ පුරුදු. අධ්‍යාපනය හොඳ පුරුද්දක්. අධ්‍යාපනයේ මහන්සියම හොඳ පුරුද්දක්. ඒ නිසා ඔයා දැන් තියාගන්න එක දිගට මාස හතේම එකම වැඩපිළිවෙල. හැම සඳම පාන්දර 4ට නැගිටිනවා නම් සඳත් පාන්දර 4ට අඟහරුවාදත් පාන්දර 4ට එහෙම දිගටම තියාගන්න නැගිටින්. හැම දවසකම නිදාගන්න ටයිම් එකක් ෆික්ස් කරගන්න. එතකොට ඊළඟ දවසේ ඔයා කරන වැඩපිළිවෙල හොඳට ප්ලෑන් කරලා එහෙම ටයිම් ෂෙඩියුල් කරන්න. එතකොට හැමදාම 4ට නැගිටිනවා කියන්නේ ගොළමේ පාඩම් කරන්න. පළවෙනි දවසේ අමාරුවේ. දෙවෙනි දවසේ බෑම කියලා හිතේ. තුන්වෙනි දවසේ කොහොම හරි ටියුට්ටක් කර නැගිටේ. සතියක් දෙකක් ඕක කරාට පස්සේ ඔයා කැමති වුණත් අකමැති වුණත් ඔයාට අසනීපයක් හැදුනත් 4ට ඔයා වැහැරෙනවා. අපේ ශරීරය එහෙම ක්‍රියාත්මක වෙයි. ඔටෝ වෙනවා සමහර වෙලා අපිට. තේරෙනවද? අපිට වෙනවා මේ ඔටෝ වැඩ. මේ ඔටෝ වැඩ තත්ත්වයට පත් කරන්නේ උත්සාහය කැපවීම. එතකොට මතක තියාගන්න ඕන අද පාන්දර 4ට නැගිටින්න. චෝක් එකකට පාඩම් කරන් යනවා. හෙට පාන්දර 4ට නැගිටින ඔළුව කෙක්කුමක් එනවා. පැන්ඩෝල් දෙකක් බීලා පාඩම් කරන්න ඕන. නිදා ගන්න බෑද? ඔයා නිදාගත්තොත් ඔළුව කෙක්කුම කියලා ඔයාට කැම්පස් යන්න බෑ. ඒ කියන්නේ ඔයාට විවේක ගන්න බෑ දැන්. විවේක ගත්ත කාලේ ඉවරයි. ඔයා දැන් මරාගෙන මැරෙන විදිහට ඒලවල වැඩ කරන්න ඕන. හරිද? මම පැහැදිලිව කියනවා මේ එක්සෑම් එක ජය ගන්න බෑ නැත්තම්. මේ ලංකාවේ නෙවෙයි ලෝකෙ තියෙන තරගකාරීම විභාගෙ. මේ එක්සෑම් එකේ ස්වභාවය හිතන්නකෝ. උගන්වන්නේ වෙනම සෙට් එකක්. පේපර් එක හදන්නේ වෙනම සෙට් එකක්. ලියන්නේ ඔයා බලන්නේ වෙනේවුන් ටිකක්. මේ වගේ ලකුණු එකතු කරන්නේ එවලුවේෂන් කරන්නේ වෙනම සෙට් එකක්. කට් ඔෆ් මාක් දාන්නේ වෙනම සෙට් එකක්. ඉසෙඩ් හදන්නේ වෙනම සෙට් එකක්. රිසල්ට් රිලීස් කරන්නේ වෙනම සෙට් එකක්. කැම්පස් එකට ගන්න වෙනම සෙට් එකක්. ලංකාවේ තියෙන මේ විභාග ක්‍රමයේ තරම් සංකීර්ණ වෙච්ච විභාග ක්‍රමයක් ලෝකෙවත් නැහැ. තව එක දෙයක් කියනවා කියන්න ලංකාවේ මේ ඒල විභාගේ පාස් වෙන එකට ලෝකේ ඕනම එක්සෑම් එකක් ගොඩ දාගන්න ලීසි. ඒ නිසා මම එක දෙයක් කියන්න මගේ පුතාලට ඒ ලෙවල් වලට මහන්සි වෙන්න ජීවිතේ අනිත් ඔක්කොම එක්සෑම් ටික ඊට වඩා ලේසි වෙනවා. මේක මම අත්දැකීමෙන් කියන්නේ මොකද අපිත් යුනිවර්සිටිස් වල ඉඳලා මේ විදියට ඇවිල්ලා තියෙන්නේ. හරි විභාග කියන ඒවා කොහොමත් අමාරු හෝ ලේසි වෙන්නේ ශිෂ්‍ය වැඩ කරන දේත් එක්ක. හැබැයි ඒ ලෙවල් කියන්නේ අමාරු වලට වඩා ලොකු සංකීර්ණ ක්‍රියාදාමයක් තියෙන විභාගයක්. ඒතර මේකට පුතා උත්සාහය කැපවීම නැතුව වැඩේ කරන්න බෑ. එතන මතක තියාගන්න අද ඉඳලා ප්ලෑන් කරාට පස්සේ ඔයාගේ ඇස් දෙක නිදහසේ රාත්‍රී නිින්දට පියවෙන්න ඕන ඒ ලෙවල් සබ්ජෙක්ට් තුන ඉවරනාට පස්සේ විතරයි. එතකන් වාට නිදාගන්න බෑ. එතකන් ඔයා කැප වෙන්න ඕන. එතකන් ඔයා උත්සාහ කරන්න ඕන. මේ මාස හතේ පාසලේ බාහිර වැඩවලට වැඩි වශයෙන් සම්බන්ධ වෙන්න එපා. මේ මාස හතේ තමන්ගේ පවුලේ තිබ්බත් මොන උත්සවයක් හෝ කටයුත්තක් සීමා සහිතව විතරක් ඒකට සම්බන්ධ වෙන්න. මේ මාස හතේ විනෝද ගමන් වෙන වෙන සංචාර තියාගන්න එපා. අපිට ඒලවල ඉවරලා ඕන දෙයක් කරන්න පුළුවන් පුතා. මේ මාස හතේ අනවශ්‍ය වැඩ කිසිම දෙයක් කරන්න එපා. කොටින්ම කියනවා නම් මේ මාස හතේ ඔයා තමන්ගේ සබ්ජෙක්ට් තුන ටාගට් කරලා වැඩ කරනව ඇරෙන්න. අතිරේකව වෙන කිසිම පොතක්වත් පරිශීලනය කරන්න එපා විෂයට අදාළ නොව. මොකද මේ මාස හතේ තියෙන්නේ එක දිගට ඊතලයක් කාගෙන ඉස්සරහට යනවා වගේ යන්න. මෙන්න මේ ටික තියෙන්න ඕන. හරිද? එතකොට මතක තියාගන්න මාස හතේ එහෙනම් වැඩ කරද්දී ෆීලිං එක අරගෙන ටයිම් මැනේජ් කරගෙන උත්සාහය කැපවීමෙන් වැඩ කරන්න ඕන. තව එක දෙයක් කියන්නම්. මේ ඔක්කොම කරන අතරතුර තව එක දෙයක් පුතාට තියෙන්න ඕනේ. ඒ තමයි අංක 4 සැහැල්ලු. මේක නැත්තම් මොන දේ කරත් වැඩක් නැන්නේ.
මේ සැහැල්ලුවත් එක්ක කියන එක දෙයක් ඔයාට තියෙන්න ඕන ඔයා කරන වැඩවල ආත්ම තෘප්තියක් අපි ජීවත් වෙනවා කියන්නේ ඒකට සල්ලි හම්බ කරද්දී අපිට ආත්ම තෘප්තියක් තියෙන්න ඕන අලුත් වාහනයක් ගත්තාම ආත්ම තෘප්තියක් තියෙන්න ඕන රස කෑමක් අද්දී ආත්ම තෘප්තියක් තියෙන්න ඕන තමන් කැමතිම කෙනත් එක්ක පැයක් සංවාදයක යෙදෙද්දී ආත්ම තෘප්තියක් තියෙන්න ඕන මිනිස්සු වුණාම ආත්ම තෘප්තියක් නැති කිසිම දෙයක් කරන්න එපා කිසිම කෙනෙක්ගේ බලකිරීමක් මත කිසිම කෙනෙක් කිව්වා කියලා එහෙම කරන්න එපා ඒතර ඒ ආත්ම තෘප්තිය සහිතව සැහැල්ලුවෙන් වැඩ කරත්ම අපිට තේරෙන අපි ජීවත් වෙනවා කියලා දැන් මේ කාල සීමාව තුල 23 ළමයිගේ තියෙන එකම දේ ටාගට් එක තමයි ජොබ් එකක් කරන එක නෙවෙයි හරි මේ කාල සීමාව තුල 23 ඒ ලෙවල් හරියට කරන ළමෙක්ගේ කාර්යභාරය වෙන්නේ ආදරේ ප්‍රමුඛ කරගෙන කසාද බඳින්න යන එක නෙවෙයි දැන් ඔයා ආදරය කරනවා නම් ආදරය කරන්න ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි ඔයාගේ ප්‍රමුඛත්වයේ තියෙන ඕන ඒ ලෙවලට ඒතර ඔයාගේ අර ආදර සම්බන්ධතාවය සමහරකට ඔයා කරන එක්ස්ට්‍රා ජොබ් එක ඔයාට මේ විභාගයේ මේ සැහැල්ලුවෙන් වැඩේ කරන්න දෙන්නේ නැත්නම් ඒකට ප්‍රෙෂර් එකක් දෙනවා නම් ඒකට ගැටලුවක් ඇති කරනවා නම් මතක තියාගන්න සැහැල්ලු නැත්නම් මේ එකක්වත් එන්නේ නැහැ ඔයාලට මිනිහෙක්ගේ ජීවිතේ සැහැල්ලුව නැතුව මිනිහට හැංගීමක් එන්න විදිහක් නැහැ සැහැල්ලුවක් නැති කිසිම එකකට හැංගීමක් එන්නේ නැහැ රිලැක්ස් වෙන්න ඕන අපිට හැංගීම් වෙන්න හොඳට හැංගීමක් ආවත් සැහැල්ලුවක් නැත්නම් අපිට ඒක කලමනාකරණය කරන්න බෑ මතක තියාගන්න අපි කොහොමද කලමනාකරණය කරන්න සැහැල්ලුවක් නැත්නම් ඒ වගේම මතක තියාගන්න උත්සාහය කැපවීම ගන්න උපරිම මට්ටමට සැහැල්ලුවක් ඕනේ අපිට අපිට ඇත්තටම හිතේ සැහැල්ලුව තියෙනවා නම් අපි ෆ්‍රී නම් අපි රිලැක්ස් නම් අපිට ලස්සන්ට අපේ ජීවිතේ ගෙවනවා කියලා දැනනවා නම් මේ තුනම ඉතා පහසුවෙන් කරන්න පුළුවන් මම ඒ නිසා ඔබ සියලු දෙනාට කියනවා තේරුම් ගන්න පුතේ මේ කියන දේ මාස 7යි තියෙන්නේ අද මේ කියන දේ මේ කණෙන් අහලා ඔළුවට ගත්තේ උන්ට මේ මාස 7ේ ලස්සන මැච් එකක් ගහන්න පුළුවන් හැබැයි මේ කණෙන් අහලා මේ කණෙන් පිටකරන්නේ උන්ට මේ මාස 7 ගෙවිලා ගිහිල්ලා ඒ ලෙවල් ලියලා අවසන් වෙච්ච දවසට තේරෙයි ආන් අරූ කිව්ව ඇත්ත කතාව කියලා ඒ නිසා මතක තියාගන්න ඔයා ඉන්නේ දැන් ටර්නින් පොයින්ට් එක. ඒ ටර්නින් පොයින්ට් එකේ පිටිපස්ස හැරෙන්න බෑ. අදම වැඩ පටන් ගන්න. කල් දාන්න වෙලා නැහැ අපිට. මේ එළවලු විභාගය තුල මම දකින්න එකම දේ මම අවුරුදු 6ක් ටියුෂන් කරනවා. ඩිස්ත්‍රික් රෑන්ක් හදලා තිනවා. අයිලන්ඩ් රෑන්ක් හදලා තිනම්. ලෝ ෆැකල්ටි වලට ළමයි යවලා තිනවා. අද මගේ ඉගෙනගත්ත සමහර මගේ ගෝලියෝ කැම්පස් වල ලෙක්චරර්ස් තවලා තිනවා. අධ්‍යක්ෂකයන් කියන්නේ මේ එළවලු එක්සෑම් එක කියන්නේ අපි ප්‍රමාද වෙන හැම මොහොතකම සිය දහස් ගණනක් අපි පසු කරන් යන විභාගයක් මේකේ ප්‍රමාද වෙන්න බෑ කිසිම අවස්ථාවක අඩුම තරමේ මේ විභාගයට උනකට ප්‍රමාද වෙන්න බෑ මේ විභාගයට ජීවිතයේ ඔබේ අහිමි වීමකට ප්‍රමාද වීම කරන්න බෑ ගේසරේ මම ඔයාලට කිව්වා පැහැදිලිව ඒ ලෙවල් මගේ ඒ ලෙවල් සිංහල සබ්ජෙක්ට් එක හෙට කියලා තියෙද්දි කුරුණෑගල ආදරණීය පුතෙක්ගේ තාත්තා කෙනෙක් නැගෙන අදහවස හතරට හරි අදහවස හතරට නැති වෙනවා තාත්තා. ගෙදර හිටපු තාත්තා නැති වෙන ඒ කොල්ලගේ. හැබැයි උන්ට අපි ඉගෙනුවා ජීවිතේ. ඌ තාත්තගේ මලමිණිය ගෙදර තියෙද්දි. ඊළඟ දවසේ කියලා එක්සෑම් ලියනවා. මම උට පෞද්ගලිකව කතා කරලා හිත හදලා යවුවා විභාගෙට. හැබැයි මම හිත හදන්න කලින් ඌ කිව්ව එකම දේ තමයි සර් මම විභාගෙ ලියනවා. ඇයි? ගෙදර ඉන්න අම්මා තාත්තා මැරුණත් මේ විභාගෙට යන්න වෙනවා අපිට. ඒක මානසික අවුලක් තමයි මානසිකව කඩාවැටීමක් තමයි අර බුදුහාමුදුරුවෝ කියනවා වගේ ප්‍රියෙහි විප්පයෝගයක් තමයි හැබැයි මතක තියාගන්න ප්‍රියයන්ගේ වෙන්වීමේ දුකට අපි එක්සෑම් එකක් අතහැරියොත් බුදුහාමුදුරුවෝ කියපු අනිත් එක අපිට ළඟා වෙනවා අනාගතයේදී ඒ තමයි අප්‍රිය මිනිසුන් එක්ක වැඩ කරන්න වෙන එකතු වෙන්න වෙන ඒ නිසා එක දෙයක් කියන්නම් අද කියන කරන හැම දෙම තව අවුරුදු 10කින් අනිවාර්යෙන් බලපාන ඔයාට තේරුම් ගන්න මාස 7යි තියෙන්නේ වැඩ කරන්න මේ මාස 7ේ මෙන්න මේ දේවල් ටික කරලා වැඩ කරන්න පුළුවන් නම් හරි දශක 7ක් ලංකාවේ හෝ ලෝකේ සතුටින් ඉන්න පුළුවන් දශක 7ක් අවුරුදු 70ක් ඔයාට ඊට වඩා ලංකාවේ ජීවත් වෙන්න බෑ දැන් ආයු අපේක්ෂාවත් එක්ක ඒ අවුරුදු 70 සතුටින් ඉන්න ඕන ඒ අවුරුදු 70 තමන්ට ඕන ජයග්‍රහණයන්ට යන්න ඕන නම් මේ මාස 7 කැප කරා මයි දැන් ඒක පාඩුවක් නෙවෙයි දශක 7ක් වෙනුවෙන් මාස 7ක් කැප කරන එක පාඩුවක් නෙවෙයි
अनागते तमंट कमती अंदुमग्गंडोन तमंट कमती लसन वाहन पदिंडोन तमंट मकीला तमंगे अम्मता उपकार उदौकरण बेहेटिका करन देंडोन तमंगे समीपती गुडदांडोन मे मासहते वेडकरण मे मासहते वेडकरो एत्तडम इतनी पास जीविते इबेम ओटोम गोय के अनम मे मासहते वेडकरण के कैंपस पास मे आपे दरुण कैंपस अने उंटिका कैंपस आई विद्यापीठ अने उंटिका विद्यापीठ आई कोतलावल डिफेंस यूनिवर्सिटी अने उंटिका एकटे आई वोकेशनल ट्रेनिंग मल्टी अने उंटिका एकटे आई जॉब एकटे अने उंटिका जॉब एकटे आई राटे अंडोने उंटिका राटे आई हैवे मतक तियागंड अद लंकावे बेसिक रिक्वायरमेंट एक तमाय ए लेवल एग्जाम के पास एक नेतुव ओबट सुंदर जीवित अत्पत् कर गंड बे हरी एनिस इतादरें कियाने वी आई लेनीन कियला तियेनवा ओब ओनेम देयक संदहा करन वियदम सीमा करन एत अध्यापनयट करन वियदम सीमा नो करन तेरुं गंड ए कियला तियेन दे एकेन कियाने मे सल्ली वियदम करन एक नेवे सल्ली ते आयदी एकट सल्ली वलट वडा कियाने एक ओबे महांसिय समय वियदम करने ओया ओण एक करगने यद्दी ए ओण एकट करन समय महांसिय कियने एक हरिद सीमा करन देंग ऐति कियला अध्यापनयट एहेम बे अध्यापनयट असीमांतिको वेहसे महांसि वेन्न अवुलक् वेन्न नै एतकोट मास हतयि तियेन्ने मे विदिहट वेड करन्न पुलुवन् वुनोत् ओया कवदा हरि दवसक रिसर्च आवट पस्से मट ऐविल्ला कियायि सर विभागे पास किया एच्चरयि।